අයිබෝන් සුබ දවසක් හැම දෙනාටම අද පොඩි ලෙසන් එකක් ගෙනාවේ මේ ගොඩක් අය අහන දෙයක් තමයි ට්‍රේඩ් කරන්න හොඳම වෙලාව මොකක්ද කියලා. ඉතින් මම එතකොට ඔය මාකට් සෙෂන් කියලා තියෙනවා ඒක ගැන පොඩ්ඩක් ඔයගලන්ට අවබෝධයක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම මාකට් සෙෂන්ස් කියලා කියන්නේ මොනවද කියලා අපි බලමු. මාකට් එකේ අපි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් බලන සෙෂන්ස් කීපයක් තියෙනවා. ඒ ටික අපි බලමු. එතකොට මේ සිඩ්නි, ටෝකියෝ, ලන්ඩන්, නිව්යෝක්. අපි මේ ටිකේ අපි ගන්න ඒසියන් සෙෂන් එකට තමයි මේක ටෝකියෝ සෙෂන් එකත් එක්ක ගන්න. එතකොට මේ අපි සාමාන්‍ය ට්‍රේඩ් කරන්න ගන්න මේ ලන්ඩන් සහ නිව්යෝක් කියන සෙෂන් දෙකේ තමයි අපි ට්‍රේඩ් කරන්න ගන්න. කියන්නේ මාකට් එකට ඔයගොල්ලෝ දන්න මාකට් එක වැඩ කරන්නේ කොහොමද කියලා කිව්වොත් එහෙම දන්න තියයටත් එක්ක මම මේ කියන්නේ මාකට් එකක් වැඩ කරන්නේ ඒ වගේ. කියන්නේ අපි ලන්ඩන් සෙෂන් එක කියලා අපි කියන්නේ ලන්ඩන් වල අදාළ බැංකු, ඒ රටේ බැංකු ඕපන් වෙලා තියෙන වෙලාව මාකට් එකට බැංකුනේ සල්ලි වැටෙන්නේ. මේතකොට මේකට සල්ලි වැටෙන වෙලාව, ඒ කියන්නේ බැංක් ඕපන් කරලා තියෙන වෙලාව තමයි අපි මේ සෙෂන් එක විතර ගන්න. ඒ සෙෂන් එක ඇතුළේ අපි ට්‍රේඩ් කරන්න. එතකොට ඒ රටට අදාළ නිව්යෝක් ගත්තොත් එමේ රටට අදාළ කරන්සි එක ගොඩක් වොලටයිල් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මාකට් එක හොඳ මූවමන්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකයි අපි මේ වෙලාවට ට්‍රේඩ් කරන්නේ. එතකොට නිව්යෝක් සෙෂන් එකට අදාළ තියෙන කරන්සි පෙයස් ඒක හොඳ මූවමන්ට් එකක් යනවා. අපි ඒකයි මේ වෙලාවට තෝරගන්නේ. සාමාන්‍යයෙන් මාකට් එකට ඇත්තරම කිව්වොත් වැඩිම වොලියුම් එකක්, හොඳ වොලියුම් එකක් මාකට් එකට සල්ලි වැටෙන්නේ මේ ලන්ඩන් සහ නිව්යෝක් කියන සෙෂන් දෙකේ. ඒ කියන්නේ අපි ගන්න මේජර් කරන්සි පෙයස් වල අපි නිකන් යුරෝ, USD වගේයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ වෙලාවට තමයි සල්ලි වැටෙන්නේ. එතකොට මේ ඕපන් ක්ලෝස් කියලා දිනවනේ. මේ තියෙන දේ අපි බලමු මොකක්ද කියලා. අපි කිව්ව සිඩ්නි සෙෂන් එක කියලා අපි ගන්නවානේ. සිඩ්නි සෙෂන් එක කියලා අපි ගත්තාම ඒකෙදි බලන්නේ කොහෙද සිඩ්නි කියන්නේ? ඕස්ට්‍රේලියා. හරි. එතකොට ඕස්ට්‍රේලියාවේ බැංකු අරින්නේ කීයටද? ඕස්ට්‍රේලියාවේ බැංකු අරින්නේ උදේ 7 ඉඳන් හවස 4 වෙනකන් තමයි. ඒ කියන්නේ උදේ 4 බැංකේ කරනවා, බැංක කරනවා, ඊපස්සේ 4ට තමයි වහන්නේ. ඒතොර මේ ඕස්ට්‍රේලියාවට අදාළ කරන්සි පෙයස් ගොඩක් දුරට මේ ටයිම් එකට තමයි හොඳට වොලටයිල් වෙන්න පුළුවන්. එතකොට ආයි ටෝකියෝ සෙෂන් එක තියෙනවා. ටෝකියෝ සෙෂන් එක උදේ 9ට තමයි. ඒ කියන්නේ ටෝකියෝ කොහෙද? ඕගොල්ලෝ දන්නවා ජපානයේ. එතකොට අපි ඔය JPY කියලා තියෙන කරන්සි සේම වෙලාවට හොඳට වැඩ කරන්න පුළුවන්. මොකද ටෝකියෝ සෙෂන් එක, ඒ කියන්නේ ටෝකියෝ ජපානයේ බැංකු අරින්න වෙලාව ඇවිල්ලා උදේ 9. ඊට පස්සේ උදේ 9යි හවස 6ට තමයි ඒගොල්ලෝ වහන්නේ. ඒතර ඒ වෙලාවට මේ කරන්සි පෙයස් ගොඩක් දුරට වොලටයිල් වෙනවා. ඒතර අපි එකතන ලැග් වෙවි තියෙන කොට, ඒ කියන්නේ මාකට් එක අපි බැලුවාම අර ලොකුවට දුවන්නේ නැතුව අපි බලමු මෙහෙම නිකන් මාකට් එක. අර මේ රේන්ජින් මාකට් ඔකල දෙකල් තියෙන මෙන්න මෙහෙම යන පොඩි පොඩි ඔය එහෙම රේන්ජින් මාකට් යන්නේ ඇත්තරම ඒ අදාළ කරන්සි කරන්සි පෑයේ අදාළ කරන්සිස් වලට තියෙන, ඒ කියන්නේ අදාළ රටවල් බැංකු වහලා තියෙන වෙලාවට. ඒතර අපි මොකද්ද කරන්නේ? අපි ට්‍රේඩ් කරනවා ලොකු මූව් එකකට. අපි ට්‍රේඩ් කරන්නේ ලොකු දුරක් අල්ලන්න ට්‍රේඩ්. එතකොට එහෙම දුරක් අල්ලන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒ අදාළ කරන්සි එකට අදාළ රටවල් වල බැංකු ඇරලා තියෙන වෙලාවට තමයි අපි ඒක ට්‍රේඩ් කරන්න ඕනේ. සර් ලෝකින් ගොත්. හරිද? එතකොට අපි ඊළඟට ලන්ඩන් ගත්තොත් එහෙම ලන්ඩන් ගත්තොත් බ්‍රිතාන්‍ය ඕගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ එතකොට බැංක් ඇරලා තියෙන්නේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකම්. එතකොට ඕගොල්ලෝ දන්නවා ලන්ඩන් එතකොට බ්‍රිතාන්‍යට අදාළ මොනවද GBP වගේ ඒවා යුරෝප් අදාළ ඒ පැත්තට තියෙන ඒවා වැඩ කරන කරන්සිස්. එතකොට මේ ලන්ඩන් සෙෂන් එකට හොඳට මූව් වෙනවා. එහෙම දෙයක් තියෙනවා. හරි. කියන මොකද මේ කියන්නේ ඒ වෙලාවට අදාළ ඒ රට අදාළ බැංකු ඇරලා තියෙන්නේ. ඒක නිසා මාකට් එකට සල්ලි වැටෙනවා. කියන්නේ බැංකු ඇරලා තියෙන්න බෑ, බැංකු වැඩ කරන්න බෑ සල්ලි වැටෙන්න. ඕක තමයි සරලම දේ. ඊට පස්සේ නිව්යෝක් එක. ඒතොර නිව්යෝක් වේද ඇමරිකා ඒගොල්ලන්ගේ බැංකු අරින්න උදේ 8ට හවස 5ට තමයි වහන්නේ. එතකොට දැන් මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ දැන් අපි මේක ලංකාව ටයිම් එකට කන්වර්ට් කරගන්න බෑ. මෙතන මේ දැන් මේ සයිට් එක BBPS එකෙන් තමයි මම මේ නිකන් මේ අරගත්තේ උරන්ට පෙන්නන්න. ඒතොර මේකේ ලෝකල් ටයිම් එක කියලා තියෙන්නේ ඒ අදාළ රටේ තියෙන වෙලාව. ඊට
UTC කියලා තියෙන එකෙන් ඕලන්ට කන්වර්ට් කරගෙන බලන්න පුළුවන්. මේ අදාළ ටයිම් එකට අදාළ රට අදාළ වෙලාව මම පොඩ්ඩක් නිකන් ඕලන්ට නිකන් මේ කියන්නේ පොඩි සයිට් එකක් තියෙනවා මෙහෙම. සයිට් එක පෙන්වන්න. මෙන්න මේ සයිට් එකේ ඔයගොල්ලන්ට කන්වර්ට් කරගන්න පුළුවන් මෙතනින් අදාළ ටයිම් සෝන් එක මොකක්ද කියලා දාගත්තාම මෙතනින් ගන්න පුළුවන් මෙහෙම. හරිද? අපි මේ දැන් එක්සැම්පල් එකක් බලමු. අපි ඉස්සලා බලපු එකේ මේක අපි නිකමට අපි බලමු. ලන්ඩන් සෙෂන් එක කියමුකෝ. ලන්ඩන් සෙෂන් එකේදී ලන්ඩන් ඕපන් එක ඒ රටේ වෙලාව හැටියට. හරි. ඒ රටේ වෙලාවේ හැටියට ලන්ඩන් ඕපන් එක උදේ 8ට. එතකොට අපි දැන් බලා ගන්න මේක ලංකාවේ වෙලාවෙන් කීයටද ඕපන් වෙන්නේ කියලා. සරලව ඕකයි. එතකොට ලන්ඩන් උදේ 8 කියන්නේ ලංකාවේ කීයද කියලා බලන්න නම් ඕගොල්ලෝ කරන්න ඕන මොකද? මෙන්න මේකට මේ සයිට් එකට ගිහිල්ලා මේකේ කොලඹ මේ වෙලාව තියෙනවා මම මේ දැන් ඇඩ් කරගෙන. මෙන්න මේ ලන්ඩන් කියන එක තියෙනවා. ලන්ඩන් එකේ උදේ 8 කියලා තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන්නේ උදේ 8 මෙන්න මෙතනට ගෙනාවා. මෙතන කෙලින්ම ලන්ඩන් සෙෂන් එක ඕපන් වෙලා 1:30 කියලා මෙතන අපිට පේන්න තියෙනවා මේ තියෙන්නේ. මේක ලිම් මොඩ. ඔක හරි බලා ගන්න හරි ලේසි ඕන කරන්සි එකක් මේ ඕනම ටයිම් සෝන් එකක් ඔයගොල්ලන්ට මෙතනින් මේන් බලා ගන්න පුළුවන් කොහොමද ඒ රටේ වෙලාව ඒ රටකින් අතර තියෙන වෙනස කොහොමද කියලා. එතකොට මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් මොනවා හරි ට්‍රේඩින් වියේ කියලා මොනවා හරි කරනවා නම් ඔයගොල්ලන්ට ඒකත් ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් නේ ටයිම් එක. මම මේ සරලව බලන විදිහක් මේ කිව්වේ ඔයගොල්ලන්ට ID එකක් ගන්න. එතන මේ මෙතන අපි අර කිව්ව හැම එකම නිව්යෝක් ටයිම් එකේ වෙලාව කීයද බලුවා මෙතනින් ඒක කෙලින්ම කොළඹ වෙලාව කීයද කියලා අපි ලංකාවේ වෙලාව කොළඹ වෙලාව කීයද කියලා මෙතනින් බලුවා. එතකොට ඕකට ID එකක් ගන්න පුළුවන්. මේ අපි ඉස්සල්ලා දැම්මම පෙන්වපු එකේ මේකේ මේ බෑන් කරන ඕපන් කරන වෙලාව මේ තියෙන විදිය තමයි ඒ මම පෙන්වුවේ. එතකොට ඕකට දැන් මම ඉමේජ් එකකින් පෙන්වන්නම්. මෙතන සාමාන්‍ය මේ යන විදිය මෙන්න මේ විදියට තමයි අපි සිඩ්නි ටෝකියෝ ලන්ඩන් න්‍යූයෝර්ක් ඔය සෙෂන් අතර සාමාන්‍යයෙන් අපිට පේන්නේ. එතකොට මේ මෙහෙම අරගෙන බැලුවම දැන් මම මෙතන GMT ධන 5යි tie දාලා තියෙන අපිට අපේ රටට පෙන්වන වෙලාව. එතකොට මේ ඔයගොල්ලන්ට දැන් මේ පේනවා. මෙතන මේ සිඩ්නි එක ඇවිල්ලා මෙන්න මේ මේක මේ මේ තියෙන නිල් පාටින් ඔයගොල්ලන්ට පෙන්වන මේ සිඩ්නි සෙෂන් එක. හරි. එතකොට මේක ඕපන් වෙන්නේ ලංකාවේ වෙලාවෙ. සිග්නි සෙෂන් එක මොනවානේ පේනවා මේ උඩ මේ AM PM කියලා මෙන්න මෙතන පේන්නන්නේ. මෙන්න මේක මෙහෙම ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එකහමාරට උදේ පාන්දර. හරිද? එකහමාර ඉඳගෙන උදේ 10:00 වෙනකන් තමයි සිග්නි සෙෂන් එක තියෙන්නේ. ඒතර ඒක අතරතුරේදී ටෝකියෝ සෙෂන් එක පටන් ගන්නවා. අපි බලමු ඒක පටන් ගන්න කීයටද? උදේ 5:00. උදේ 5:00 ඉඳන් ඒක තියෙනවා දෙකහම ආර වෙනකම්. හරිද? එතකොට සාමාන්‍ය තනි සෙෂන් එකක් දුවන වෙලාවට මාකට් එකේ ලොකු මූවමන්ට් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. එතකොට සාමාන්‍ය මම කිව්ව ඔයගොල්ලන්ට මේ ලන්ඩන් සහ නිව්යෝක් කියන මෙන්න මේ සෙෂන් දෙකේ තමයි මේකේ මේ නිව්යෝක් කියන සෙෂන් දෙකේ තමයි ලොකු මූවමන්ට් එකක් වෙටෙන්නේ. ඒට අමතරව ඔයගොල්ලෝ මොන හරි මේ දෙකට නැතුවද අපි කියමුකෝ ටෝකියෝ අපි JPY වගේ යන මොන හරි කරන්සි එකක් ඔයගොල්ලෝ ට්‍රේඩ් කරනවා නම් මෙන්න මේක ඇතුළෙත් මේකත් එක්ක තව කරන්සි ඒ කියන්නේ තව මාකට් එකක් ඕපන් වෙලා තියෙනවා නම් මේ දෙකම එකට ඕගොල්ලන්ට මාකට් එක හොඳ මූව් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට රේඩ් කරන්න පුළුවන් අපි එකට කියන මාකට් ඕලැප් එකක් කියලා. හරිද? එතකොට ඒකක් අපි නිකන් මම මෙතන ඇඳලා පෙන්නන්නම් ඒක වෙලා තියෙන විදිහ. දැන් ඕගොල්ලන්ට පේනවා මේ මාකට් එක මෙතන ඉන්න පටන් ගන්න තියෙන්නේ. එතන මේ මාකට් එක මේක සිඩ්නි එක මෙතනට වෙනකම් තනින් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ දැන්? මේ මාකට් එක ඕපන් වුණාට පස්සේ මේකේ මෙන්න මේ අතර ප්‍රමාණය මේ මැද්දේ තියෙන ප්‍රමාණය මාකට් දෙකක් ඕපන් වෙලා තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකට අපි කියන්නේ ඕලැප් එකක් කියලා. එතකොට මේ වගේ වෙලාවක මාකට් එකේ හොඳ මූවමන්ට් එකක් බලා ගන්න පුළුවන් මාකට් දෙකක් ඕපන් වෙලා තියෙනකොට. ඊට අමතරව තව මෙන්න මෙතනක් තියෙනවා මේ ඔයාලට පේනවා
මෙන්න මේ කොටසත් ඒ වගේ එකක් තියෙන්නේ. ආයි බැලුවොත් එමෙ ලන්ඩන් නිව්යෝක් මෙන්න මේ කොටස ඕලැප් එකක් තියෙනවා. මෙන්න මේ කොටස ඇතුලේ ඕගොල්ලන්ට මාකට් එකේ හොඳ මූවමන්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක් හොඳයි ගොඩක් ට්‍රේඩ් කරන්න. ඒක ඒ කියන්නේ එක එක්කෙනා ට්‍රේඩ් කරන විදිහ මත වෙනස් වෙනවා. සාමාන්‍ය නිවුස් ටයිම් එකක් නැත්තම් ඒ කියන්නේ නිවුස් ට්‍රේඩ් කරන, ඒ කියන්නේ එක එක විදිහ ට්‍රේඩ් කරන අය නෝ නිවුස් ට්‍රේඩ් කරන්න නැතුව නෝමල් ට්‍රේඩ් කරන කෙනෙක්ට මේ සාමාන්‍යයෙන් මේ කාලේ ලන්ඩන් නිව්යෝක් කියන සෙෂන් දෙක ට්‍රේඩ් කරන්න පුළුවන්. සාමාන්‍ය ඔයගොල්ලෝ මේජර් කරන්සිස් ට්‍රේඩ් කරනවා නම් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තමයි එතකොට ඕලැප් එකක් කියලා අපි බලන්නේ. කියන මාකට් එක වැඩිපුර වොලටයිල් වෙන වෙලාවල් අපි බලාගන්නේ. එතකොට මම කිව්වා ලන්ඩන් සහ නිව්යෝක් කියන දෙකේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. එතකොට මේකේ වෙලාවල් බැලුවොත් අපි ලංකාවේ වෙලාවෙන් සාමාන්‍යයෙන් මාකට් එකේ හොඳ, ඒ කියන්නේ මාකට් එකට හොඳට සල්ලි වැටෙන පොඩ් පොඩ්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් සල්ලි වැටෙන වෙලාවක් ඇවිල්ලා අපි බැලුවොත් එහෙම මේ දවල් එකහමාරේ ඉඳගෙන රෑ 10:00 විතර වෙනකන් තමයි අපිට සාමාන්‍යයෙන් හොඳ මොකද්ද මාකට් එකේ හොඳ මූවමන්ට් එකක් තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ මේ ටයිම් වල තෝ ලැප් එකක් තියෙනවා නිව්යෝක් එකයි සිඩ්නි එකයි අතර. මේ අපි සාමාන්‍ය රෑට මේ වගේ වෙලාවට අපි ලොකුවට රේඩ් කරන්නේ නැහැ. අපි රේඩ් කරන තැන ඇවිල්ලා මෙන්න මේ කොටස. මේක ඉඳන් මේ නිව්යෝක් එකේ මේ තියෙන කොටසර තමයි අපි රේඩ් කරන්නේ. එතකොට මෙතන ලන්ඩන් එකේ ක්ලෝස් එකට වෙනකම් අපිට මේ නිව්යෝක් සෙෂන් එකත් එක්ක අල්ලලා ට්‍රේඩ් කරන්න ඕනේ. මේ ඕලප් එක ඇතුලේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. මේක ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයගලන්ට මම ටයිම් ටික කිව්වොත් එම් පැහැදිලිව තේරුම් ගන්න මේ මේ සෙෂන්ස් වල ලංකාවේ වෙලාවෙන් බැලුවොත් ලන්ඩන් සෙෂන් එක පටන් ගන්න දවල් එකහමාරට. ඊට පස්සේ ක්ලෝස් වෙන්නේ රෑ අපිට 10:00 තමයි. ඒ වගේ වෙලාවට තමයි ක්ලෝස් වෙන්නේ. ඒතොර ඒ අතරතුර අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. අර ඕලැප් එක හැදෙන තැන අල්ලලා අපිට ඒ වෙලාවට ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට ලන්ඩන් සෙෂන් එක එහෙම නිව්යෝක් සෙෂන් එක අපිට හවස 6:00 ඉඳන් පාන්දර 3:00 වෙනකන් යනවා. අපි එච්චර පාන්දර කියලා ට්‍රේඩ් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි මම ගෝල්ඩ් වගේ ට්‍රේඩ් කරනකොට මම කියන්නේ මට එන්ට්‍රි පොයින්ට් එකක් තිබුණොත් මම ලොකුවට එම් බලන්නේ. මේ මාකට් එකට ලොකු මූමන්ට් එකක් වැටෙනකොට, ඒ කියන්නේ ලොකු සල්ලි වැටෙන වෙලාවකට තමයි හොඳ මූමන්ට් එකක් තියෙන. මම නම් කලින් ඒ කියන්නේ පර්සනලි මම ගෝල්ඩ් ට්‍රේඩ් කරන හින්දා මම ගෝල්ඩ් විතරයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මම මේ සාමාන්‍ය ට්‍රේඩ් ගන්නවා. එතකොට නිව්යෝක් සෙෂන් එක මම කිව්ව විදිහට 6:00 ඉඳන් 3:00 වෙනකම් පාන්දර. සිඩ්නි එක 1:00 ඉඳන් 10:00 වෙනකම්. ටෝකියෝ එක 5:30 ඉඳන් උදේ දවල් 2:00 වෙනකම් තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි මාකට් එකේ අපිට ඒ දේවල් ටික බලා ගන්න තියෙන්නේ. හරි, අපි නිකන් චාට් එකේ එක්සැම්පල් එකක් බැලුවොත් මේ මාකට් එකේ සාමාන්‍යයෙන් කොහොමද මොමන්ට් එකක් ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේ වෙලාවට අපි මේ ඉන්ඩිකේටර් එකක් තියෙනවා මෙන්න මේ ICT ටයිම් රේන්ජ් කියලා. මේක දාගත්තට පස්සේ මේ ඔගලන්ට බලන්න පුළුවන් මේකේ ඔගලන්ට කැමති විදිහට පාට වෙනස් කරගන්න පුළුවන්. අපි මේ ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ සෙෂන් දෙක. මේක වල ටයිම් වෙනස් කරගන්න මොනවාරි කියන්නේ මේ රේන්ජස් ඇතුලේ වෙනස් කරගන්න ඕන නම් මේ ඉන්ඩිකේටර් එකේ සෙටින් වලට ගිහිල්ලා මෙතන දා ගන්න පුළුවන් කොහොමද කියලා. මම පර්සනල් ට්‍රේඩ් කරන්න මෙතන මේ මෙහෙම තමයි තියාගන්නේ. මෙතනත් වට ඕන පාට මාරු කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මම ට්‍රේඩ් කරනකොට තියාගන්න සෙෂන් එක. මම ඔයගලන්ට පෙන්නන්න මේ ඒෂියන් සෙෂන් එක තමයි මේ තියෙන්නේ කහ පාටි. ඊටපස්සේ ලන්ඩන් නිව්යෝක් සෙෂන් දෙක තමයි මේ තියෙන්නේ. ලන්ඩන් සෙෂන් එක මෙතන ඉඳන් මෙතන මේ ටික පටන් ගන්නවා. මේක ඉවර වෙන තැන මේ ලන්ඩන් ක්ලෝස් එක තියෙන්නේ. මේ අපේ මෙන්න මේ හරියට වෙන්න තමයි තියෙන්නේ ලන්ඩන් ක්ලෝස් එක. එතකොට අපි කොහෙන්ද පටන් ගන්නෙ? අපිට හවස 6:00 නිව්යෝක් එක පටන් ගන්න. එතකොට ඒ නිව්යෝක් එක පටන් අරගෙන මේ ලන්ඩන් එකයි ඔක්කොම එක යන ටයිම් එකත් හොඳයි ඔයගලන්ට. මේ දැන් මේ මෙන්න මේ දෙක ඇතුලේ ඔයාලට රේට් කරන්න පුළුවන්. හරිද?
ලන්ඩන් සීසන් එක පටන් ගන්න අපිට කීයටද? දවල් එකහමාරට. එතකොට මේ මෙතන ඔයගොල්ලෝ මේ ටයිම් එක හදා ගන්න ඕනේ මේ ටික. මම දැන් පෙන්නන්න දේ ඇවිල්ලා අපි බලමු නිකන්. දැන් මේ තියෙන මේ කඩිරක් වගේ වැටලා තියෙන. මම මෙතන මේ සෙටින් වලට ගිහිල්ලා මේකේ තියෙන මේ සෙෂන් බ්‍රේක්ස් කියලා. සෙෂන් බ්‍රේක් එක ඔන් කරාට පස්සේ තමයි මෙතන මෙන්න මේ කඩිර වැටෙන්නේ. අලුතින් සෙෂන් එකක් පටන් ගන්න තැන. දැන් එතකොට මේ ඒෂියන් සෙෂන් එකේ සාමාන්‍ය කරන්සි එකක් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ලොකු මූවමන්ට් එකක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දුවනවා. හැබැයි ගොඩක් ලැග් වෙයි. ඒ කියන්නේ අර මොනවද කියන්නේ අපි ඒකට ලික්විඩිටි හදනවා කියන අපි කියන්නේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වගේ හදනවා කියන්නේ. ඒ වගේ හිමීට මාකට් එක ලොකුවට මූව් වෙන්නේ නැතු හිමින් දුවන්නේ. ඒ කියන්නේ රේන්ජින් මාකට් එකක් කියන්නේ අපි ඒ විදිහට සාමාන්‍ය මාකට් එක අප් එකට ගියත් අර ලොකු මූවමන්ට් එකක් නැහැ. දැන් මේ මාර යන වෝල්ටයිල් එක තියෙන මේ වගේ මූවමන්ට් එකක් නැහැ. එතකොට ඔයගොල්ලන්ට දැන් මම මේ පෙන්නන්නම් මං එක්සැම්පල් ටිකක් නිකන් මෙහෙම බැලුවා අපි මාකට් එකේ. බලන්න මේ සීසන් බ්‍රේක් එක ගියාට පස්සේ මේ සාමාන්‍යයෙන් මේ ටික ඔය ලොකුවට රේන්ජින් මාකට් එකක් තියෙන්නේ. මේ වගේ එකක් අපි සාමාන්‍ය මේ වගේ වෙලාවට ඒසියන් සෙෂන් එක ඇතුලේ අපි ට්‍රේඩ් නොකරන හේතුව මේ අපිට ලොකු මූවමන්ට් එකක් එකපාරට අල්ලන්න අමාරුයි මේකේ. ඒක තමයි හේතුව. දැන් ඔයගොල්ලන්ට මිනික මේ මාකට් එක බැලුවාම තේරුම් ගන්න පුළුවන් මේ වගේ ලැග් වෙවි ආපු මාකට් එක එකපාරටම ලන්ඩන් සෙෂන් එකේ ඇතුලේ තමයි මූවමන්ට් එකක් එන්නේ. ඒ ඇවිල්ලා බලන්නකෝ මේ ආයි ලන්ඩන් ක්ලෝස් එකකට වෙනකම් උඩට ගිහිල්ලා ආයි පල්ලහැට මේ නිවුස් ටයිම් එක මේ පේනවද ඔයගොල්ලන්ට? මේ ටයිම් එක ඇතුලේ මාකට් එක ලොකු මූවමන්ට් එකක් නැහැ. ඒ කියන්නේ රේන්ජින් මාකට් එකක් තමයි යන්නේ. ඊපස්සේ මේ ලන්ඩන් එකට ආවට පස්සේ මෙහෙම ආයි මූවමන්ට් එකක් අපිට මේ සෙෂන් එක බැලුවාම මේකේ තියෙන්නේ මොකද්ද? සෙෂන් එක පටන් ගද්දී අපිට කියන්නේ අපි ඒ දැනගෙන හිටියානම් අපි මේ තැන කියන්නේ මේ වෙලාවට තමයි බැංකු ඕපන් කරන්නේ කියලා ලන්ඩන් සෙෂන් එකේ හරි නිව්යෝක් සෙෂන් එකේ හරි බැංකු ඕපන් කරන්නේ මේ වෙලාවට කියලා අපි මේකෙන් බලන් හිටියාම අපි වෙලාව අපි දන්නවනේ මේ වෙලාවට තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. එතකොට ඒක දැනගෙන හිටියාම අපි ඉන්ඩිකේටර් එකක් යූස් කරන්නේ අපිට ඇහැට දැනගන්න ලේසි වෙන්න. එතකොට මේ සම්පූර්ණ දවසක් තමයි මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ මේ දවස. මේ දවස ඇතුළත තියෙන සෙෂන් ටික තමයි මේක ඇතුළේ තියෙන්නේ සරලව කිව්වොත්. එතකොට මාකට් එකේ මූවමන්ට් එකක් වැඩිපුර ගිහිල්ලා තියෙන ඕගොල්ලන්ට මේ පේන විදිහට මේ ලන්ඩන් සෙෂන් එකේ සහ නිව්යෝක් සෙෂන් එකේ. එතකොට ඉතුරු ටිකේ මේ ලොකු මූවමන්ට් එකක් නැහැ. මේ මාකට් එක රේන්ජින් යන්නේ. ඔයගොල්ලන්ට පේන විදිහට එතකොට අපිට ලන්ඩන් සහ නිව්යෝක් සෙෂන් එකේදී එන්ට්‍රි එකක් බලන්න පුළුවන් කියලා අපි කියන හේතුව ඇවිල්ලා ඒක. ලන්ඩන් නිව්යෝක් සෙෂන් වලදී අපිට බලන්න මේ සෙෂන් එක ඕපන් වුණාට පස්සේ මේ පල්ලෙහාට ආවා. අපිට මේ වගේ පොයින්ට් එකෙන් එන්ට්‍රි එකක් බලන්න මේ තිබ්බ මොනවා හරි. හරි. එතකොට කන්ෆර්මේෂන් එකක් බලලා ඔයාලට මේ වගේ පොයින්ට් මේ අපි දන්නවා මේ සීසන් එක මේක ඇතුලේ වෝල්ටයිල් එකක් අදලා ලොස් වෙන්න පුළුවන්. අපිට ඩිරෙක්ෂන් එක අයිඩෙන්ටිෆයි කරන් හිටියනම් මෙයා දන්නවනම් අප ට්‍රෙන්ඩ් එකක් කියන කියලා මෙතන හයි එකක් කඩලා මේ උඩ පැත්තට යන්නේ පල්ලෙහාට ඇවිල්ලා මෙතන ලික්විඩිටි හන්ට් කරලා තිබ්බා. ඒ ටික ගත්තා ආයි උඩට ගිහිල්ලා පල්ලෙහාට මෙතනට ඇවිල්ලා මේ පොයින්ට් එකෙන් මාකට් එක උඩට ගියා. ඉතින් ඕක තමයි සරලව වෙන්නේ මේ ලන්ඩන් සෙෂන් එක ඇතුලේ මේ ගිහිල්ලා දින ආයි මොකද වෙලා තියෙන්නේ නිව්යෝක් සෙෂන් එක පටන් ගත්තට පස්සේ ඒක ඇතුලේ පල්ලෙහාට ආවා ඇවිල්ලා. ඔයගොල්ලන්ට මම බ්‍රේක් බ්ලොක්ස් ගැන කියලා දුන්නානේ. ඊතර මේ ඇවිල්ලා ඒ වගේ එකක් තියෙනවා මෙතන. මේ බලන්න බ්‍රේක් බ්ලොක් එකක් මේක ඇතුලේ මාකට් එක ඇතුළට ටැප් කළා. මෙතන ඔයා දන්නවා BOS එක දුන්නා පල්ලෙහාට ආවා උඩට ආවා මේක ඇතුළට ටැප් කරා. මේක ලෝ ටයිම් ෆ්‍රේම් වලට ගියොත් වඩා කන්ෆර්මේෂන් එකක් ඕනනම් බලා ගන්න පුළුවන්. මේක ඇතුළට ටැප් කරා මොකද උනේ මේ සෙෂන් එක ඇතුළතදී පල්ලෙහාට ගියා. ඔයාට මෙතනින් බ්‍රේක් එකකට එහෙම නැත්නම් මේ උඩින් කන්ෆර්මේෂන් එකක් මොනවාරි හයි ටයිම් ෆ්‍රේම් වල තියෙන මොනවාරි POS මොනවාරි බලලා මේ වගේ තැනකින් කන්ෆර්මේෂන් එකක් එක්ක ඔයාට මෙතනින් එන්ට්‍රි එකක් බලන්න තිබ්බා. මීට් එකක් මොනවාරි එක් බලලා මේ වගේ තැනකින් ඔයාට කන්ෆර්මේෂන් එකක් බලලා එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට මේ සෙෂන් ඇතුලේ වෙන දේ මම පෙන්නුවේ. මේ සෙෂන් ඇතුලේ මේ බලන්න මේ රේන්ජින් යන්නේ. මම තව දෙයක් කියන්න දැන් මේ ට්‍රේඩ් කරන්න හොඳම ටයිම් එක මොකද්ද කියලා ඇහුවාම මම කියන්නේ ලන්ඩන් නිව්යෝක් සෙෂන් දෙක ඇතුලේ ට්‍රේඩ් කරන්න අර වෙලාවට මම පර්සනලි ගෝල් ට්‍රේඩ් කරන හින්දා මම ලොකුවට සෙෂන්ස් බලන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට මේ පොයේ මම රිකමෙන්ඩ් කරන්නේ නැහැ. මම කියන්නේ මේ අර කියන්නේ සාමාන්‍ය මේ දේ මේ ඒ දේට මේ ටයිම් එක හොඳයි කියන එකයි මම මේ කියන්නේ. මොකද්ද කිව්වොත් ඔය සමහර අය සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන් වලට ට්‍රේඩ් කරන අය ඉන්නවා මැනුවල්. එහෙම නැත්තම් බොට් එකක් රන් කරන අය ඉන්නවා. හරිද? එතකොට මේ වගේ සාමාන්‍ය මේ වගේ තැනක් ඇතුළත අපි හිතමුකෝ ලන්ඩන්
ියෝක් සිජන් එක පටන් ගත්තාමගේ නිවියෝක එක මෙතන මේ දැන් එන්ට්‍රි එක තියෙනවා මේක බොට් එකක් දාලා රන් කරන්න ගියොත් බොට් එකක් දෙපැත්තට මේ එක පැත්තකට නෙමෙයි රේඩ් කරන්නේ දෙපැත්තට තමයි බොට් එක වැඩ කරන්නේ හරිද එතකොට ඒ වගේ අවස්ථාවක මෙහෙම ලොකු මූමන්ට් එකක් ගියොත් එහෙම ඔයාට බොට් එක අනිවාර්යෙන් ලොස් වෙනවානේ එතකොට මේ වගේ දැන් මෙතන පැහැදිලි එන්ට්‍රි එකක් තියෙනවා මොනවාරි මේ තියෙන පොයින්ට් එකකට මාකට් එක ඇවිල්ලා මේ ගිහිල්ලා තියෙනවා එතකොට මේ එතන එන්ට්‍රි එකක් තියෙනවා හරි එතන තියෙනවා එතකොට මාකට් එක මේ වගේ තැනක් නැතුව අපි මන්දගාමී විදිහට මාකට් එක යන තැනක තමයි අර කිව්වා විදිහට බොට් එකක් රන් කරන්න ඕන කියන එකයි මම මේ කියන්නේ يعني රන් කරන්න නෙමෙයි කියන්නේ කරන අයට එහෙම නැත්නම් සපෝට් ඇන් රෙජිස්ටර් කරන අයට සේෆ් වේක ඔය සපෝට් ඇන් රෙජිස්ටර් කියලා අපේ කට්ටිය කරන්නේ අර ඊක්වල් ලෝස් ඊක්වල් හයිස් විතරක් බලලා එක ටයිම් ෆ්‍රේම් එකක් විතරක් බලලා කරන එකනේ එතකොට ලෝ ටයිම් ෆ්‍රේම් වල ඔය වගේ රේන්ජින් මාකට් එකක් හැදෙන්නේ සාමාන්‍යයෙන් ඒජන් සෙෂන් එකේ වගේ කියන්නේ මේ අපි මේ මේජර් කරන්සි මොනවා හරි ගත්තොත් USD වගේ මොනවා හරි එකක් ගත්තොත් එහෙම අපි මේ ඕගොල්ලන්ට බලන්න මේ ලොකු මූමන්ට් එකක් නැහැ මේක ඇතුළේ මේ නිකන් පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවා මේ හරි පිළිවෙලට යනවානේ එතකොට මේ වගේ තැනක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේ ට්‍රේඩ් කරන කෙනාට සේෆ් මේ වගේ ලොකු මූමන්ට් එකක් අල්ලන්න ගියාම එයා මොකද ස්ට්‍රැටජීස් කිසිම දෙයක් හරියට ඇනලයිස් කරන්නවත් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් මේ වගේ ලොකු මූමන්ට් එකක් තියෙන තැනක මේ වගේ ටයිම් මේක කරන්න ගියොත් වෙන දේ මෙනුවල් කරන්න ගියත් ඒ කියන්නේ දැන් ගොඩක් තැන්වල කියනවානේ මේ අර ෆ්‍රී මෙහෙම දෙනවා මොනවාරි ඒ කියන්නේ එක එක දේවල් වල ප්‍රොමෝට් කරන ඒවා. ඒතකොට ඒගොල්ල මොනවද දෙන්නේ? අර මනුස්සයා ඉගෙන ගත්තත් එක නැත්ත් එකයි අර හොයලා ඉන්ඩිකේටර් එකක් දාලා දෙනවා. මේක RSI එක මම කලින් කිව්වා RSI එක දාලා දෙනවා එක්කෝ. මේක පල්ලෙහාට ආවොත් එහෙම බයි එකක් ගන්න, උඩට ගියොත් සෙල් එකක් ගන්න. ওই වගේ දේවල් කියනවා. එහෙම නැත්තම් සපෝට් ඇන් රෙසිස්ටන් මෙන්න මේ ලෙවල් එකට මේක මෙතනට ආවොත් උඩට ආවොත් එක වගේ හයි දෙකක් ඇදලා තිබ්බොත් තුන්වෙනි පාර ආවොත් ට්‍රේඩ් කරන්න කියලා දෙන්නේ. එතකොට ඒ වගේ මිනිස්සෙක් මේ වගේ තැන මේ වගේ මූමන්ට් එකක් අල්ලන්න ගියොත් එහෙම වෙනදී අනිවාර්යෙන් එයාගේ ස්ටොප් ලොස් එක හන්ට් වෙනවා. ගොඩක් අය කියන්නේ ස්ටොප් ලොස් දාන්නත් එපා කියලා කියන්නේ. හැබැයි ඒ මෝඩ් වැඩේ නම් කවුරුත් කියන පළියට කරන්න යන්න එපා. ස්ටොප් ලොස් දාන්න අනිවාර්යෙන් මොනවාරි හරියට ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න. ඒකට අපේ ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකේ අපි දැන් ලොකු පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩක් දේවල් දීලා ලබන සතියේ මම තව හොඳ ස්ට්‍රැටජි එකක් දෙනවා. හොඳට ට්‍රේඩ් කරන්න ප්‍රොෆිට් කරන්න පුළුවන් එකක්. එතකොට මම කියන්නේ මේ වගේ සෙෂන් එකක් ඇතුලේ ඔයගොල්ලන්ට අර වගේ සාමාන්‍ය මාකට් එක හිමින් යන නිසා සේෆ් විදියට ට්‍රේඩ් කරගන්න පුළුවන් පොඩි මූමන්ට් එකක් අල්ල. මොකද පිප් 10ක් 20ක් වගේ අල්ලන්න ලොකෝ මේකක් නැහෙනේ. ඉතින් මේ වගේ සෙෂන් එකක් ඇතුලේ ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ බලන්න මේ හැමතරම දුවලා තියෙන්නේ මාකට් එකේ විදිහට. ඒකට මේ ලන්ඩන් එක පටන් ගත්තකම ආයෙ උඩට ගියා. ලන්ඩන් එකේ ඇතුලෙන් ආයි මේ මූමන්ට් එකක් ආයෙ බලන්න මාකට් එක දුවන්නේ මේ විදියට. මොකද මේ බලන්න මෙතන මොමන්ට් එක මේ සෙෂන් එක කෙලින්ම කීය වෙලාව ඔන්න හවස 6 මාරයි 6 මාරට කෙලින්ම මාකට් එක මේ මොඩට ගියා. ඉතින් මේ වගේ හරියට කියන්නේ මාකට් එක ස්ට්‍රක්චර් එකත් බලලා හැමදේම බලලා ඕගොල්ලන්ට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් මේ වගේ තැනකින්. මේ ඕනතරම් මම දැන් මම ගියේ පාර දුන්න එක එක්සැම්පල් හැමදේම මේ වගේ තැන්වල තියෙනවා ගියේ පාර කියලා දුන්න ලෙසන් එකෙත් අපි ප්‍රයිවට් ක්ලාස් එකේ අයිට මේ දාන වීඩියෝ එකක් මම තමයි මම මේ පබ්ලික් එකට දාන්නේ. මේ කියන්නේ මේ ලොකු දේවල් නෙමෙයි. මොකද ගොඩක් අය අහන්න නිසා උදව්වක් විදියට මම මේක දාන්නේ. තාම ප්‍රයිවට් ක්ලාස් එකේ බේසික්ස් තමයි තාම යන්නේ. මේ මේවා ලොකු දේවල් නෙමෙයිනේ. එතකොට මේ තාම ජොයින් වෙන්න පුළුවන් කැමති කට්ටිය ඉන්නවා නම් FXM NodeFX ප්‍රෝග්‍රෑම් එකට ට්‍රේඩර්ස්ලා 1000ක් අතර ප්‍රෝග්‍රෑම් එකට දැනට ක්ලාසස් 5ක් විතර කරලා තියෙනවා සෙෂන්ස් ලයිව් සෙෂන්. ඊට පස්සේ මම වෙනම එක්සැම්පල් ඔක්කොමත් දාලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට අලුතෙන් ජොයින් වෙන අයට අපේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක පබ්ලික් ගෲප් එකේ. එතකොට ඒකට ජොයින් වෙලා පින් කරලා දාලා තියෙනවා මෙසේජ් ටික, පින් මෙසේජ් ටික කියවන්න. ඒකේ දාලා තියෙනවා කොහොමද ජොයින් වෙන්න ඕන කියලා, ජොයින් වෙන්න පුළුවන් මොන වගේ අයටද කියලා. එතකොට ඒක බලලා ඉවරලා අපි මේ දාලා තියෙනවා ඒකෙම මෙන්ෂන් කරලා Telegram account එක user name එකක් අපේ team එකට සම්බන්ධ කරගන්න. එතකොට ඔයගොල්ලන්ට account එකක් හදාගන්න කියනං හැමදේම team එකෙන් උදව් කරනවා. කොහොමද join වෙන්නේ හැමදේම විස්තර එක දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට private class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. 7-5ක්වත් ඔයගොල්ලන්ගෙන් ගන්න නැහැ, free උගන්වන්නේ. එතකොට අපි filter කරන system එක ගැන කියලා තිනවා මං කලින්. මොකද මෙතන වැඩේ කඩාකප්පල් කරන එන අයයි අවශ්‍ය, ඒ කියන්නේ අවශ්‍යතාවයක් නැතුව තව එතන කට්ටිය පුරව ගන්න බෑ. මම සල්ලි දීලා zoom එක අරගෙන කරන්නේ.
එතකොට බොරුවට අවශ්‍යය විතරක් නදා ගන්න ඕන හින්දා අපි තීරණය කරලා තින්නේ එහෙම ට්‍රේඩ් කරන ලයිව් ට්‍රේඩ් කරන දැනට සහ ට්‍රේඩ් කරන්න හැකියාව තියෙන අයව විතර සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ වැඩේ කරන දේට වටිනාකමක් තියෙන ඕන නිසා නැත්තම් ඒක අවශ්‍ය නැති අයයි අවශ්‍ය අය පුරව ගත්තට පස්සේ ඒක ප්‍රශ්නේ ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. ඒක නිසායි එහෙම කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට පරණ ක්ලාස් වල වීඩියෝ ටිකක් හම්බ වෙනවා. එතකොට ඒ දේවල් ටිකක් හම්බ වෙනවා අපි ප්‍රයිවට් ගෲප් එකේ දාලා තියෙන වීඩියෝ ටික පින් කරලා ඔයගොල්ලන්ට එතනින් ඒ ටික බලන්න පුළුවන්. කලින් ක්ලාසස් වල තිබ්බ සියලුම වීඩියෝ ටික. එතකොට අපි අද කතා කරේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න ඕන මොන වගේ වෙලාවටද හොඳම වෙලාව මොකද්ද කියලා අහපු අයට තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉස්සරහට තව මොන හරි ගොඩක් ලයිසන්ස් තියනවා දෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එකෙත්. දැනට ලයිසන් බේසික්ස් විතරයි දීලා තියෙන, ඇඩ්වාන්ස් කිසිම දෙයක් දීලා නැහැ. මොන හරි ට්‍රේඩ් කරන්න පුළුවන් තව ස්ට්‍රැටජි එකක් හොඳ දෙයක් මොන හරි ඔයගලන්ට දෙන්න ෆ්‍රී YouTube එකටත් දාන්නම් එකක්. ප්‍රයිවට් ක්ලාස් එකේ තමයි ගොඩක් ඒවා දෙන්න මේ ඒක දෙන්නේ. එතකොට මේ අලුතෙන් මොනාරි තිබුණොත් ඒකත් දාන්න අප්ඩේට්ස් ටික. තව එතකොට නෝඩ් එෆෙක්ස් එකේ බෝනස් එක ගැන කියන්න දෙයක් තියෙනවා. බෝනස් එක 155ක බෝනස් එකක් දුන්නා. ඒක මේ මාසේ විතරයි දැනට ගන්න පුළුවන්. මේ මාසෙන් පස්සේ ඒක නැහැ කියලා දැනගන්න හම්බ වුණා. මොකද අපි ආරන්දුන සයිට් එකකින් ඔලට ඩිරෙක්ට් එකක් ගන්න බෑනේ. අපි දුන්න එකක් ඒක දැනට ඩිපොසිට් කරන්නයි ඉන්නවනම් කවුරු හරි මේ මාසේ ඇතුළත ඩිපොසිට් කරන්න අපිට කතා කරන්න. එතකොට 155ක ඩිපොසිට් බෝනස් එක අරන් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ගන්න බෑ කියලා තමයි දැනට දැනුවත් වෙලා තියෙන්නේ. හරි, එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා, සුබ දවසක්.